නිරන්තරයෙන් රැඳී සිටින් අප සමග subscribe කරන්න අපේ channel එක. එන්නත් කරන වැඩපිළිවෙල ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා රෝහලත් සමග අත්වැසීම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මේ වැඩසටහන තුල හඳුනාගත්තු තීරණාත්මක කාරණා කීපයක් තියෙනවා අත්වැසීම. දැන් ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරා තුමා ඒ කරුණු මත තමයි මේ සියලුම තියෙන ගැටලු निराකරණය කරලා හැකි ඉක්මනින් මේ රැකියාව සඳහා විදේශගත වෙන අයව ඉක්මනින් පිටත් කිරීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා තියෙන්නේ. දැන් මෙහිදී අපි පැහැදිලි කරන්න ඕන ජනතාව දිගින් දිගටම අපෙන් ඉල්ලනවා කාරණා තුනක් ගැන. එකක් තමයි වැක්සීන් එක ලබාගත්තු අය මුහුණ දෙනවා යම්කිසි ප්‍රශ්නකට. ඒ කියන්නේ දැන් සයිනෝෆාම් එන්නත ගත්තු අය කුවෙට් රටට යනවා නම් කුවෙට් රට අනුමත කරපු වෙනත් එන්නතක එක මාත්‍රාවක් ඒ අයට අවශ්‍යයි කියලා දැනුම් දීලා තියෙනවා. ඒක කුවෙට් රජයේ තීන්දුවක් හැටියට දැනුම් දීලා තියෙනවා. ඉදිරිපත් කළා මේ කාරණය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් කියලා. ඒ නිසා එතුමා හැකි ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳන්න විද්වත් කමිටුව වෙත යොමු කරලා මේ ප්‍රශ්නයට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීලා ඒ තුන්වෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බව එදා දවසේදී අපි දැනගත්තා. ඒ කියන්නේ ඒක ඉදිරියේදී සිද්ධ වෙයි කියන එක. ඒ නිසා තාම වැදගත් පණිවිඩය තමයි මේ මොහොතේ අපි ලබා දෙන මේ විදේශ රැකියා සඳහා යන්න බලාපොරොත්තු වෙන එන්නත් ලබා ගන්න පිරිස් ඉතාම දැඩි සැලකිල්ලකින් යුතුව සෞඛ්‍ය නීති රීති අනුව තමුන් ඒ කටයුතු කරගෙන යන්න ඕන. මොකද ඒ අය දෙවැනි මාත්‍රාවෙන් දින 14කට පස්සේ තමයි විදේශගත විය යුත්තේ. ඒකට හේතුව තමයි මේ අය ඊට කලින් ගියොත් ඒ අය නිරෝධායනය වෙන්න ඕන දින 14ක් 10ක් 14ක් අතර කාලයක්. ඒ සඳහා පෞද්ගලිකව මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා හුඟක් අයට. නමුත් ශ්‍රී ලංකාවේ මේ මොහොතේ තියෙන කාරණේ දිහා බලපුවාම පෞද්ගලිකව මුදල් වියදම් කරන්න නම් ඒ අය ඩොලර් ලංකාවෙන් අරගෙන යන්න ඕන. ඒ නිසා තමයි ගරු අමාත්‍යතුමා මේ පිළිබඳව ඉතාම අවධාරණය යොමු කියන්නේ. ලංකාවේ ඩොලර් අපි පරිස්සම් කරගන්න ඕන නිසා තියෙන ඩොලර් ටික ඒක තව රටකට අරන් ගිහලා නිරෝධායනය වීම සඳහා යොදවන්නේ නැතුව මේ එන්නත ලබාගෙන එන්නතෙන් පසුව දින 14ක් සුරක්ෂිතව ලංකාවේ ඉඳලා රෝගය වැළඳිච්ච නැති කෙනෙක් විදිහට ලංකාවෙන් බැහැර වෙලා විදේශ රටට ගිහිල්ලා සුරක්ෂිතව රැකියාව කිරීමෙන් තමයි අපේ රටට විදේශ විනිමය තවදුරටත් ලබා ගැනීම කියන කාරණේ ස්ථාවර කරලා ඉදිරියට අරන් යන්න පුළුවන් වෙන්නේ. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට subscribe කරන්න අපේ channel එක.